आई बोन सुबह दावसक सिर्फ दिन आर मामा जो दावसे सामान्य पहले गिरन करने विषय अटवाने पादम होना मुदाल पत्त किया ना पादम के लिए बंदर पहले लाओ बोल जाते हैं लड़ियों मटर मसूदाना मूल्य का सटाहन पत्त अतर किया ना पाले वाले में पत्त रहने मुदाल पत्त ओगल टक मूल्य का सटाहन पत्त किया ने मामा दिखे लगे ना गन्ना मशना मगे पैरा वीडियो बना रहा मरना एक ही मॉल अटर पहले लाओ बोल जाते हैं लड़ियों गन्ना पुलवा मूल्य का सटाहन पत्त किया ने मामा दिखे लगे अभी दें बालमु अदे दावसे मम कराने आने आटा वाला पादम मुदाल पत्त किया ना पादम किया है हम दें किया लगे ना मुदाल पत्त किया ने मामा दिखे लगे या पार गन्ना दिन वास्ते तब विवाह हार मुदाले सिद्ध वाना मुदाल लेबीम सहा मुदाल गेबीम वार्ता करना पता अपने हमें मामने मुदाल पत्त किया ना यह दिन मम की हुआ मुदाल लेबीम मुदाल लेबीम वाले निदसुन तमाई आयतिकार वन मदन प्राग गया ये वागे मा आत्पिक विकुनम ඊළඟට ණයගැති මුදල් ලැබීම් කුලී ලැබීම් ඔය වගේ ඒවා තමයි මුදල් ලැබීම් වලට නිදසුන් වෙන්නේ. දැන් අපි බලමු මුදල් ගෙවීම් වලට නිදසුන් මොනවද කියලා. මුදල් ගෙවීම් වලට නිදසුන් වෙන්නේ අයිතිකරුවන් විසින් කරන ගැණිලි. ඒ වගේම අත්පිට ගැන. ඒ වගේම ණය හිමියන්ට මුදල් ගෙවීම්. ඒ වගේම කුලී ගෙවීම් වගේවා. මම අර ලැබීම් වලටම සමාන විදිහට තමයි ඔයගලන්ට මුදල් ගෙවීම් කියලා දෙන්නේ. එතකොට ඔයගලන්ට වැඩි හොඳින් මානසික ධාරණී කරගන්න පුළුවන් වෙන හින්දා. අපි දැන් බලමු මේ මුදල් ලැබීම් වාර්තා කරන්නේ මූලාශ්‍රයකනේ මොකක්ද කියලා. මුදල් ලැබීම් වාර්තා කරන්නේ රදුපති. මතක තියාගන්න. ඒ වගේ මුදල් ගෙවීම් වාර්තා කරන මූලාශ්‍රයකන වන්නේ ගෙවීම් වචනය. ඔය පිළිබඳවත් මම මගේ පෙර වීඩියෝවේ ඉතා හොඳින් පැහැදිලි කරා. ඔව්. ඊළඟට මම කියන්නම් සාමාන්‍ය පෙළ ගිණුම් කරන ප්‍රශ්න පත්‍රයේ एमसीक्यू पेपर अनिवार्य महान प्रश्न मुदल पत्ते दीप्रकार मुदल पत्ते कारण देखा मुदल पत्ते मौलिक सिद्धांतवा मुदल पत्ते कार्यान देखता मुदल पत्ते दीप्रकार अभी दें बलू मुदल पत्ते बहुमत गमदन सिद्धांत හර බර කියන රීතිය ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ගිනුම් කරන විශේෂය තියෙන රීතිය තමයි එක හර සහ බර. එක ගිනුමක් අපි හර කරනවා නම් ඒ ගිනුම් ඒ වටිනාකම අනිත් ගිනුමේ බර කරනවා. ඒක මතක තියාගන්න. එහෙනම් අපි බලමු මුදල් පොතේ ගණන් සටහන් කරන්නේ කොහොමද? සියලුම මුදල් ලැබීම් අපි මුදල් පොතට හර කරනවා. ඒ වගේම සියලුම මුදල් ගෙවීම් මුදල් පොතට අපි බර කරනවා. ඒක ඔළුව තියාගෙන අපි යමු එහෙනම් මුදල් පොත ගණන් කරන්න. මම ඉස්සෙල්ලා මුදල් පොත ආකෘතිය ඔබලට හොඳට පැහැදිලිව ඇඳලා කියලා දෙන්නම්. මුදල් සාමාන්‍යයෙන් ගන්නවා හරියටම ඉවරදිව අවබෝධ කරගෙන නැහැ. මුදල් ගන්නවා නරක ගන්න තැනක් තමයි මුදල් පොත කියන පාඩම. ඔක්කොම මේ විදිහට තමයි කියුවා. මුදල් තියෙන්නේ මේකෙදි බම්මට පැත්ත අපි හඳුන්වන්නේ හර කියලා. ගින්න දකුණු පැත්ත බැහැ කියලා අපි හඳුන්වනවා. मुदल पतिमे नाम सदन युतम एक नपन अभी ගෙවීම් සටහන් කරන මුලාශ්‍රයකනේ ගෙවීම් වෞචර් එකෙන් නම් එකකට තියෙන වෞචර් අ. ඊළඟට මතක් වෙනවා විස්තර. මේකට ටිකක් වැඩිදුර ඉදිරියට ගන්න අපිට කරන්න බං ඒ පිළිබඳ. මොකද මේ විස්තරේ ලියන්න අවශ්‍ය හින්දා. දෙපැත්තටම ඒ රූල් එක එන්නවා. හරබර දෙකක්. ඊළඟට මේකත් කරනවා සම්බද. ඒක නම් කැටි. විවාහ හොඳටම ප්‍රමාණ. සමහර විට ඊළඟට අවසානයේ මේ තියෙන වටිනා මුදල් මෙය අගය කරන ඉන්නේ. ඔන්න ඔය විදිහට තමයි අපේ මුදල් ගෙවීම ආකෘතියක් විදිහට මේක ගහලා තියෙනවා. මේ තුනේ ආකෘතිය. ඔව් ඒකම කියලා දෙන්නා. මෙන්න මේ තීරුව තමයි හර සහ බර වෙන වෙන තීරුව. මේකෙදි මතක තියාගන්න මේ තීරුව මේ පැත්තට ගන්නේ හර. හමුද කියලා කියන්නේ. ඒ කියන්නේ හර පැත්ත සටහන් කරන්නේ මුදල් ලැබීම. ඒක හොඳට මතක සියලුම මුදල් ලැබීම් මුදල් පොතට හර කරනවා. හරිද? ඒ වගේම මේ තීරණ දක්වන්නේ. ඒ
ටිකක් බැර කරනවා. ඒ බැර වලින් මොනවද කියන්නේ මුදල් ගේනවා. ඔන්න ඔය විදිහට තමයි ආර්ථිකය පැහැදිලි කරන්න පුළුවන්. මම හිතනවා දැන් උදව්පතක ආර්ථිකය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් ඔබට ලැබෙනවා. මේ තියෙන්නේ ඔයගොල්ලෝගේ අච්චුපොතේ තියෙන නිදසුනක්. මම ඒක කෙටි කරලා පොතක් ගත්තේ. අද මම මේ මුදල් පොත මේ විදිහට ගාන හදාගෙන මුදල් පොත සහ අනිකුත් ලෙජර් ගේම හදලා බලනවා. ඔව්. ඉතින් පළවෙනි ගාන විදිහට මම මුදල් පොත මූල් කරගන්න මම මේකේ ගහන්නේ ටීබිනම් කියලා මම කියනවා. ඔයගොල්ලෝ එහෙම ටීබිනම් ගහන්න එපා. සම්පූර්ණ ගිනමක්ම මූල් කරන්න අවශ්‍ය කරන්න එපා. මේ විදිහට ටීබිනම් තමයි මම ගහන්නේ. ඔව්. මුදල් ප්‍රාග්ධනේ 80000යි පළවෙනි ගාන. එහෙනම් මුදල් ලැබෙනවා. මම මේකේ බින්දු හපුලලා තමයි ඔයගොල්ලන්ට ගාන කියලා දෙන්නේ. අනිතකොට බින්දු තුන ලියන්න අවශ්‍ය නැහැ. 80000 වෙනකොට 80 වලින් නම් හිතෙන්ට එනවන ඉස්තරේ දෙනවන ප්‍රාග්. එහෙනම් ව්‍යාපාරට ප්‍රාග්ධනේට ලැබෙනකොට මුදල් ලැබෙනවා. ඒ නිසා මුදල් හර ප්‍රාග්ධනේ ගිනව බැර වෙනවා. මම මුදල් පොත ටිකක් විකට ලෝ කරා. එතන ප්‍රාග්ධනේ ගිනව. තුලනේ කරන්න අවශ්‍ය හිඳ ටිකක් විකට මුල් කරගන්න. එතෙන් දෙන්නේ ප්‍රාග්ධනේ ගිනව. ප්‍රාග්ධන ගිනම බැර මුදල් කියලා අනිත් ගිනම නම තමයි ලියන්නේ. මෙතන ලියන්නේ මුදල් කියලා. මුදල් ගිනම ලියන්නේ ප්‍රාග්ධන කියලා. අර ගිනුම් දෙකේ නම් මාරු කළ තමයි ලියන්නේ. ඊළඟට අපි බලමු ගැනුම්. ගැනුම් කියනවා 45000. එහෙනම් ගන්නකොට අපි සල්ලි දීලා තමයි ගන්න. එහෙනම් සල්ලි අඩු වෙනවා. මුදල් අඩු වෙනවා 45000. මතක තියාගන්න මුලින් ලියන්න ඕන අඩු. ගැනුම් ගිනමක් එනවා. ගැනුම් ගිනමට කර වෙනවා. මුදල් 5000. ඊළඟට ණය හිමියන්ට මුදල් ගෙවීම. එතකොට මුදල් ගෙවීම කියන වචනෙන්න තේරෙන මුදල් අඩු වෙනවා. ණය හිමියන්ට මුදල් ගෙවීම 35000. ණය හිමියන්ගේ මම ගෙවීම මේ කරන්න මුදල් අඩු වෙනවා. ණය හිමියන්ව මුදල් කොට බැරුම මුදල් ණය හිමි අර 35000. ඊළඟට ගැණිලි 5000. ගැණිලි කියන්නේ අයිතිකරුවන් විසින් එයාලගේ ව්‍යාපාරයේ මුදල් එයාලගේ නිවසට අරන් යන පෞද්ගලික ප්‍රයෝජනය සඳහා. එතකොට ගැණිලි කරන්න මුදල් කරොත් ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. එහෙනම් 5000. මුදල් බැර ගැණිලි ගිනම හරි. ඊළඟට අවසානයේ බැංකු ණය ගෙවි. මෙන්න මේ ගත්ත බැංකු ණය තමයි දැන් ගෙවන්නේ. බැංකු ණය ගන්නකොට මුදල් ලැබෙනවා. මුදල් වැඩි වෙනවා. ඒ නිසා තමයි දැන් මුදල් කොට හරක. හැබැයි බැංකු ණය ගෙවනකොට මුදල් අඩු වෙනවා. එතකොට මුදල් පොත බැර වෙනවා නේද? කීයක්ද? බැංකු ණය ගෙවීම 6000. නේද? බැංකු ණය කියලා ලියනවා. හැබැයි මෙතනදී ඔයගොල්ලෝ යන්නේ බැංකු ණය ගෙවීමක් විරුද්ධ කරොත් ඒක හරිද වැරදිද? වැරදි. මොකද ලෙජරේ මේ තියෙන ගිණුම මේ සේරම ලෙජරේ ගිණුම. ලෙජරේ බැංකු ණය ගෙවීම මම විරුද්ධ කරන්නේ. මේ බැංකු ණය ගෙවීම කීයක්ද? තව කිසියම් දරුවෙක් තව බැංකු ණය ගෙවීමක් විරුද්ධ කරොත් ඒ ගාන වැරදි. මොකද මෙජරේ එකම නමෙන් විවෘත කරන්න පුළුවන් ගිණුම් එක් වතාවක් පමණ. ඒ නිසා යලිත් බැංකු ණය ගිණුමක් විවෘත කරන්න නැතුව මේ බැංකු ණය ගිණුමටම මුදල් බැර කරානේ 6000. දැන් මෙතන බැංකු ණය ගිණුම මුදල් බැර කරලා බැංකු ණය ගිණුමට මුදල් හර කරා. හරි. දැන් මේ මම සම්පූර්ණේ නිදසුන පැහැදිලි කරලා බිල්ල අවසන්. දැන් අපි බලමු මේ තුලනේ කරන්නේ නැතුව තියෙන්නේ මේ ගාන. අපි දැන් බලමු කොහොමද මේ ගිණුම් ටික. මෙතන ගිණුම් කිහිපයක් තියෙනවා. මේ ගිණුම් ටික තුලනේ කරන්නේ කොහොමද කියලා. මේදි මම ඉස්සෙල්ලාම මුදල් පොත කියන ගිණුම්
Mudah labim, sah gerim, sahkan karena mula shalekan yan manad, dijua kahake kumangte, evagema sahkan karena ganudeno, kohamad sahkan karena, aku tuh, ini pasen ganana, ini bagi dirga istirya mudah potong pelimadu, mangada, golongan kira hilang, ini barang, mang, kita nama ekor golongan batin nanti kira, ilang ke video ini mambala perutnya na, watam sahita mudah potong pelimadu, ini golongan. Happy to come to the video.